මෙරට ජනතාව තමන් ජනාධිපති ධුරයට ඔසවා තැබුවේ දුම්මැටි විරෝධී වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඊයේ පසුරුවේ කොළඹ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ එම වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යාමට කැපවන බවයි. लोक सौख्य संविधानी दुम्बटी निवारण पिलिबंद जगत विशिष्टता सम्मानीय सौख्य माते राजित सेनारत्न महतावित पिरणमीमे उत्सव ये जनाधिपति वर्यागे प्रधान पवत्तुना मम्मे उत्सव टापुहाम दिदास दातुने सेप्टेम्बर मासे तुंगन दा दिनेट मगे सिताय दी गया ये जात्यांतर सम्मानीय मावित उदकरण अवस्थावे यदा उदे मगे मैनियन बलला उत्सवे पवत्न शालावट पेमीनिये तव पै की पेकिंग मगिन वेन्मन मैनियन पिलिबंदो मासी पत्करमी मगे हदवत तवत् पुपुरा हेलेन सिद्धियक् मा एस्ते कर देक्का ए तमाई ए वेदिकावट गेनेवित तिबु मे जनाधिपति कोडिय तिबेन मे पोडियम एक दवल 11ट एतनिन इवत् करगेन यैम दुम्वेटिय मर्दने किरीम सदहा कैबिनेट संदेशे इदिरिपत् कल विट कैबिनेट मंडले मूलासने मादेश बला गुगुरा किवे मे नीति अपि सम्मत कलोत् मे रटट संचारके किन्ने सुद्देक किन्ने ने एक निसा मे नीति अवश्य ने किला कैबिनेट मंडलेन इदा विसिकेरु एलियट दैम्मे दुम्वेटियट विरुद्धव मद्रव्य वलट विरुद्धव गेन गिय जातिक सटन औषध पनत ගෙනීමට ගෙන ගිය සටන තුල මේ රටේ ජනතාව මාව අවසානයේ ජනාධිපතිවරයෙක් බවට පත් කළා. රක්ෂිත බන්ධනාකාරගතව සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැලකෙන කුමා ගුණරත්න රටින් පිටුවහල් කිරීම නවත්වන ලෙස බල කරමින් අද විරෝධතා පාගමනක් පවත්වනා. එම පාගමන අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණේ විරෝධතාකරුවන් වලකමින් පොලිසිය මාර්ග බාධකයේදීමත් සමගයි. පෙරටුගාමි සමාජවාදී පක්ෂය මෙම විරෝධතාව ආරම්භ කළේ කොටුව දුම්රියපල ඉදිරිපිටින් කුමා ගුණරත්නම් රටින් පිටුවහල් කිරීමේ කුමන්ත්‍රණය නවතා ඔහුට දේශපාලන අයිතිය ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කිරීම එහි අරමුණ වුණා. විරෝධතාකරුවන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දෙසට පැමිණි අතර ඔවුන්ට ගාලු මුවදර දෙසට ගමන් කිරීමට පොලිසිය ඉඩ ලබා දුන්නේ නැහැ. එෙහිදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර තරමක උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෙරට යන්න වෙච්ච හැම කෙනාටම රටට එන්න ඉඩ හදනවා කියලා රාජිත සේනරත්නලා ජනවාරි 8 වෙනිදා බලයට ඇවිල්ලා කෑ ගැව්වේම කියපුවද දැන් මේ රඟපාන්නේ දෙවනි මහින්ද කෙනේ සිංහාසන ආරූඪ වෙමින් තියෙනවා තීරණයක් ගන්න පුළුවන් ජනාධිපතිට අගමැතිට මේ ප්‍රශ්නේ විසඳන්න පසුව පොලිසිය මැදිහත් වීමෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නියෝජිතින් අතර සාකච්ඡාවක් පැවැතුණා. විරෝධතාකරුවන් විසිර ගියේ ජනාධිපතිවරයා සමග ඉදිරි සතියේදී සාකච්ඡාවක් ලබා දීමට ඔහු ලබා දුන් පොරොන්දුවෙන් අනතුරුවයි. හික්කඩුව පන්විලපාරේ පතන්හන්දියේදී අදපස්තරුවේ තරුණින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. ජීවිතක්ෂයටපත් එක් තරුණෙක් ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. තරුණයින් දෙදෙනාම ඝාතනය කර තිබුණේ හිසට වෙඩි තැබීමෙන්. රටින් පතුගොන සද්දේ වගේ මට ඇහුනේ. මම ඉතින් ඊට පස්සේ නැගිට්ටා. නැගිටලා දොර අරිනකොටම මට මේ කාණුවේ පෙවුණා මේ ළමයි වෙඩිල ඉන්නවා වගේ. මියගිය අසංක ප්‍රමිත් නැමැති 28 හැවිරිදි තරුණයා සිය මිතුරෙකු සමග පතන හන්දියට පැමිණ ඇත්තේ ව්‍යාපාරික ස්ථානයේ සිටයි. ඊට පෙර ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ අසල බහින් බස් වීමක් සිදුව තිබෙනවා. මියගිය අනෙක් තරුණයා 25 හැවිරිදි PT නලින් නැමැත්තෙක්. තරුණයින් දෙදෙනාගේ මృత ශරීර තැන්පත් කර ඇත්තේ හික්කඩුව ආරච්චිකන්ද ග්‍රාමීය රෝහලේ. දැන් CIA විශේෂාංගය. නත්තල් සමය උදාවීමත් සමග නිවෙස් අලංකරණය සඳහා යොදා ගන්නා විදුලි බුබුළු වලට ඇත්තේ ඉහළ ඉල්ලුමක්. පිටකොටුවේ වේදි පුරා මේ දිනවල මෙලෙස විදුලි බුබුළු වැල් අලෙවි කෙරෙනවා. මේක ගාන දෙන්න මේක නම් 90 ගානේ දාලා දෙන්න පුළුවන්. මේක 350යි. පරීක්ෂා කර බලා හොඳ තත්ත්වයේ විදුලි බුබුළු වැල් විකුණන ස්ථානවලට අමතරව කූට ලෙස මෙම ව්‍යාපාරයේ පවත්වාගෙන යන විලඳුන්ද මේ දිනවල පිටකොටුව පුරා විසිරී සිටිනවා. අඩු මිලට ලබා දෙනම විදුලි බුබුළු වැල් පිළිබඳව ප්‍රශ්න කළහොත් පමණක්
ඔවුන් පවසන්නේ මේවා අක්‍රීය තත්ත්වයේ පවතින බවයි. අදා ගන්නවද කන? අදා ගන්නවද කන? අදලා ගන්නවනේ බලි 200ක් ඒකේ නැත්තම් ආවෝනේ. අදලා ගන්නවනේ කියලා දෙන්නේ රිසල්ට් ගන්න. අපිට බලි 200යි මාර්ක් කරලා බලන්න. මේ මොකද අපේ කරන්නේ නැහැ. අනේ අපි අදා ගන්නකෝ. ඒක අදා ගන්නවනේ අයියා. අදා ගන්න කිව්වොත් කොහොම අදා ගන්න කියලා මම කියනවා. අනහට ගෙන ගිහින් වැඩ කරන්නේ නැතුව ඔගේ පාඩු වෙච්චරයි. අදලා ගන්නවනේ කියලා දෙන්නේ. මේ નિયમિત ප්‍රමිතියෙන් යුතු නවීන පන්නේ ආලෝක ධාරාවන් නිකුත් වන විදුලි බුබුලු විශේෂයක්. ඒ වර්ගයේම ප්‍රමිතියෙන් තොර අක්‍රීය මට්ටමේ පවතින විදුලි බුබුලු වෙළඳුන් කූට ලෙස අලෙවි කරන්නේ මෙලෙසින්. ඔකම අර ලයිට් එක නේද ඔය? බටේ බටේ අපි නැතන ගහන්නේ. ඔයාලා කරන් දෙන්න ඕන. ඔයාලා නතුන්දයි. නවත මාරු කළ හැකිද යන පැනය නැගුව විට ඔවුන් ලබා දෙන පිළිතුරයි මේ. චෙක් කරන්න සේකුත් නැහැ. දෙගනේ නැත්තම් ඒක නෑ අපි චෙක් කළා නෑ අපි ඔක්කේ ගේන්නේ අපි චෙක් කළා ගේන්නේ. ඉතින් මේ අපි ගෙනිල්ල ඉවරලා වැඩ කරේ නැති එකද අපි චෙක් කළා නේ ගෑනේ අපි චෙක් අදාළම ගුණ අපි දුන්නා. නෑ නෑ ඒ කියන්නේ අපේ වැඩ කරන්නත් පුළුවන් වැඩ කරේ නැත්තම් අපි පාඩු විඳ ගන්න ඕනේ. සර් ඒ ලොක්ට් එකට ගන්නවා අපි චෙක් කරන්න ඕනේ නෝ ගන්න මේ කඩවල වල ලොකු කම්පැනි වල ඉන්නේ ගන්න. ඒකට ඒ විදිහට අපි අවදානම පරිපූර්ණ ගන්න මෙරට පාරිභෝගිකයන් රැකීමට ක්‍රියාත්මක වන ආයතන රැසක් පවතිනවා. එහෙත් තවමත් ජනතාව මුලා කරමින් සිටින මෙවැනි කූට වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ කවදාද? හිරු CIA අවධානයෙන්. මව්පියන් දරුවන් උස්මහත් කරන්නේ දහසකුත් බලාපොරොත්තු ඇතිවයි. නමුත් ඇතැම් දරුවන් වයෝවෘද්ධ මව්පියන් අතහැර දමන අවස්ථා අපට අසන්නට ලැබෙනවා. එවන් දරුවන් හේතුවෙන් අසරණ වූ මවක පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ තිරප්පනේ මහවන්නම් මඩුව ප්‍රදේශයෙන්. තිරප්පනේ මහවන්නම් මඩුව ප්‍රදේශයේ අබලන් වූ පැල්පතක මෙලෙස වසර ගණනාවක සිට කාත් කවුරුත් නොමැතිව කල්ගෙවන්නේ දරුවන් නව දෙනෙකු මෙලොව බිහි කළ දිරිය කාන්තාවක්. මෙවන විට 83 හැවිරිදි දිවියේ පසුවන ආර්ලීලාවති නම් මේ මවට ජීවිතය ගැට කසා ගැනීමට සිදුව තිබෙන්නේ අසල්වාසීන්ගෙන් ලැබෙන ආහාර වේලකින්. අය පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරියට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරිය පොලිස් නිලධාරීන් සමග පැමිණ මෙම මව පිළිබඳව තොරතුරු සොයා බැලුවා. ඇයගේ දරුවන් නව දෙනා අතුරෙන් ජීවත්ව සිටින දරුවන් 7 දෙනා අවට ගම්මානවල සිටියත් සිය මවගේ කිසිදු අවශ්‍යතාවක් ඔවුන් විසින් සොයා බලා නැහැ. දැන් ඒ දරුවෝ තමයි සලකන්නේ නැත්තේ. ඒකට කමක් නැහැ. ඒකත් පරිකේ නැත්නම් ඒවල් කච්චි මං කියන්නම් මට තියෙන්නේ. ඇයගේ පදිංචිය නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බැවින් එහි නිලධාරීන් දැනුම්වත් කිරීමට තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරිය පියවර ගත්තා. අනතුරුව මෙම මව තිරප්පනේ පොලිසියට රැගෙන යාමට කටයුතු කරන අතර පොලිසිය සඳහන් කළේ සාලීපුර වැඩිහිටි නිවාසයට ඇය යොමු කිරීමට කටයුතු කරන බවයි. ලබන ජනවාරි පළවන දා සිට ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රිය ගමන් ගන්නා මගීන් සඳහා අය කරන දඩ මුදල රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අමතරව ගමන් ගාස්තුමින් දෙගුණයක දඩයක්ද ගෙවීමට සිදුවනු ඇති. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රාජ්‍ය ගිණුම්කාරක සභාවේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ ආරම්භක වැඩසටහනක් අද පස්තරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්ුණේ කතානායක කරු ජයසූරි මහතාගේ ප්‍රධානත්වයෙන්. සමාජිකින් 24 දිනකකින් සමන්විත මෙම සභාවේ කටයුතු ලබන ජනවාරි මාස 8 වෙනිදා සිට ආරම්භීමට නියමිතයි. මත්පැන් පානය කර කොළඹ සිට මොරටුව දෙසට සිය නිල රථය ධාවනය කරමින් සිටි මොරටුව නාගරික කොමසාරිස් DM කරුණාතිලක ඊයේ රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට ගෙනුණු අතර අද පෙරරුවේ ඔහු සහ අදාළ ගැප් රථය පොලිස් අපමත නිදහස් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ නාගරික කොමසාරිස්වරයා හෙට දිනේදී මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමට නියමිත බවයි. පානදුර, ගල්කිස්ස, කලුතර, රත්නපුර යන පොලිස් කොට්ටාසවල රාත්‍රී කාලයේ මහමග නවතා තිබූ ලොරි රථවලින් රුපියල් ලක්ෂ 20කට වටිනාකමකින් යුත් බැටරි 63ක් සොරාගත් සංවිධානාත්මක කල්ලික සමාජිකින් දෙදෙනෙකු පානදුර නොවිසඳුණු අපරාධ විමර්ශනාංශය විසින් ඊයේ හොරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ධාවනයමින් තිබූ කැප් රථයක් වැලිපෙන ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් එක් අයෙකු තුවාල ලැබුවා. හිඟුරක්ගොඩ පාළුවෙව කාංගේ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 11ට පමණ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ වනාලියක ගෙටී තිබෙනවා.
එහිදී පාදවලට බරපතල තුවාල ලැබූ අලියා යාබද වගුරු බිමකට වැටි ඇති අතර අද දහවල් ගිරිතලේ පශු වෛද්‍යකකේ නිලධාරින් පැමිණ වන අලියාට ප්‍රතිකාර කළා. ප්‍රගීත් එක්නෙලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම අද කැඳුන් ලැබුව අතර අභියාචනාධිකරණයේ විසින් දැනුම් දෙනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන යන පරීක්ෂණයට අදාළ හෝමාගම අධිකරණයේ පවතින නඩුව අත්widetilde වීමට නියෝගයක් කරනු මතය බවයි. වට වටා හිරෝ